මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා කැඳවීම දින තීරණය කිරීම යනාදී සියලුම බලතල කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන් රස දන්න කාටත් හර්ෂෝ පවර්ලා දින්නේ මෙතිවරණ කොමිෂන් සභාවට ඒක වෙන කාටවත් ඒකේ දින තීරණය කරන්නට බෑ වෙනස කෙරෙනවා නම් කෙරෙන්න පුළුවන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණය තීන්දුවක් මත පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වොත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ප්‍රමාණවත් කියලා නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයක් කිව්වොත් ඒ සඳහා 3-2 අතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. මගේ පෞද්ගලික අදහස මේ අවස්ථාවේ ඒ ව්‍යවස්ථා සංශෝධනය පරපතල ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයට බලපාන කරුණක් නෙවෙයි. දැනට පවත්න තත්ත්වයටදී නිලකාලයේ වර්ෂ 5ක් කියලා තියෙන නිසා මේක ජනමත විචාරණයකට ලක් වේවි කියලා බයක් ඇති කරගත යුතු නෑ මගේ අදහස. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ නැත්නම් තහනම් නියෝගය දිව්‍ය ලෝකයේ කඩාවැටුණා ඡන්ද විමසීම තියෙනවා. ඔක්තෝබර් 17 පෙර පැවැත්වෙනවා ඇතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කරපු නිසා ජූලි මාසයේ අවසානයට පෙර නාම යෝජනා දැන්වීම නිකුත් කරනවා කියන නිසා ඔක්තෝබර් මාසෙත් මුල් දවස් 2-3 පස්සට මේ ඡන්ද විමසීම යන්නේ නැහැ. මොකද නාම යෝජනා දැන්වීමේ ඉඳලා උපරිම ගන්න පුළුවන් දවස් 63ක් පමණක් නිසා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.